අයිබෝවන්, මේ තියන්නේ පොල් පැලි. මේක ටෝලා තියන්නේ උඩ මේ පාස් මොකුත් නැහැ කියලා. මේක දිගේ දෙකේ දෙකේ වරවල් කපලා නැහැ. ඒකට මේ දුරු ගන්න රොඩු තමයි ගහ වටේ දාලා තියෙන්නේ. දැන් මේ ගහ අඩි දෙකක් විතර උසයි. දෙකක් කොළ දෙකක් විතර වගේ ඇති. කොළ අතු දෙකක් ඇවිල්ලා තියෙනවා. මේ රසායනික පොර අවශ්‍ය වෙන්නේ නැහැ මේ විදිහට පොල් හිටවුවොත්. අනිවාර්යෙන් පොළො දෙක දෙක වරවල් කපන්න අවශ්‍ය නැහැ. මේ ගොන්තරම් මතු පිටින් උදුළු තලය ගඟල් හයක් කපුණා නම් ඇති. මේව නම් එහෙමවත් කපලා නැහැ. පොල් ගෙඩිය අන්තම් බිමට හිටින විදිහට තමයි මේ හිටවලා තියෙන්නේ. මේ ගහට මාස 5ක් වෙනවා. හරියටම මේ පෙබරවාරි මාසෙ ඉතේ මැද හරි මාස 5ක් මේ ගහ මේ හිටවල මාස 5ක් වට මේ ගහ පැලවලත් මාස 5යි. මොකද මේක මේ හිටවද්දි යන්තම් මුලක් එළියට ගන්නලා විතරයි තිබුණේ. මේ දැන් ෆෝර නම් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ගස්සේ. දැන් මම පෙන්නන්න ඔයාලට මේ ඊට කලින් හදුවපු තියෙන අවුරුදු 5 විතර ඇච්ච දැන් පීදිලා. මේ පොල් හදන්න ඔය පොහොර අවශ්‍ය වෙන්නේ නැත්නම් දෙකේ දෙකේ වලවල් කපලා යට වැරළුවොත් තමයි පොහොර දාන්න වෙන්නේ. නැත්නම් ඉතින් මේ ස්වභාවිකව හම් වෙන පොහොරත් ඇති. පොල් ගස් වලට මේ අමතරව අමුතුවෙන් දාන්න දෙයක් නැහැ. මේ සුදුගාලා දාන පොළ රොඩු ටිකක් මේ වගේ වටේට දැම්ම නම් ඇති ගහ වටේට මේ ඉතින් මම ගැටලුවක් නැතුව හැදෙනවා. මේ ලංකාවේ පොළවේ පුළුවන් හදන්න. ඉතින් අනිත් රටවල වල දේවල් අපි කරන්න අවශ්‍ය නැහැ. අපිට ගැළපෙන දේ කරාම හරි. මේ තියෙන්නේ එහෙම හදපු පොල් ගහක්. මේකත් එක තව හිටපු ගස් තියෙනවා. මේ පේන්නේ වලට ඇතින් පේන්නේ මේ දිගටම තියෙන්නේ එහෙම හදපු පොල් ගස්. සේරම එකම දවසේ හැදෙවි. එකම විදිහට තියෙනවා. මේ ගහට දැන් අවුරුදු 5ක් 6ක් විතර වගේ එනවා. දැන් මේ ගහ පිළිදිලා තියෙන්නේ. ඒවත් ඔය පොල් අතු ටිකක් ඔය රොඩු කෑලි තමයි ගහ වටේ දාන්නේ. වෙන පොහොරක් නම් දාන්නේ නැහැ මේ වටත්. ඔය වලට පේනද මේක මේ මල් ඇවිල්ලා තියෙනවා. මල් තුනක් ඇවිල්ලා තියෙනවා නම් මේක මේ ළඟදි තමයි වීදුනේ. මගේ ගත්තේ නම් ඔය කිසිම ගහකට පොර දාන්නේ නැහැ. පොල් වලට අමතරව ගෙනලා රසායනික පොර කාබනික කියලා ඒ වගේ මේ ගහවට පොල් රොටියක් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පොල් ගස් නිකන් ගස් 6ක් විතර තමයි තියෙන්නේ දැනට ලොකු ගස්. ගෙඩි වල ගැටලුවක් නැහැ. මේක ගෙඩි සාමාන්‍ය පොල් මුලට ගෙඩි 120ත් 160ක් වගේ කඩනවා. මේ පොල් ගස් 7ක් තියෙනවා. 7ෙන් එක ගහක කැඩෙන්නේ නැහැ. විසි අවුලක් නැහැ ඉතින්. පොර ඕනේ මොනවටද කියලා තමයි අහන්න තියෙන්නේ. ඉතින් අපිට නම් ඉතින් එහෙම ගැටලුවක් කරලා නැහැ. මොකද පොල් ගහ හිටවන්න ඕනේ උඩ පොළව මතු පිට. එතකොට ඔය කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ගහ පෙරලෙනවා කියන කතා නම් බොරු. මොකද මේ මිනිස්සේ නැතුව ගහ ඉබේ පැලවුණොත් ඒ ගහ පෙරලෙන්න විදියක් නැහැ නේ. එහෙනම් තල් කිතුල් ගසොත් පෙරලෙන්න ඕනේ. ඒ වටත් කවුරු හිටවන්නේ නැහැනේ නේද? මේ මිනිස්සු නැති වෙච්ච දාට පොල් ගහ පැලවෙන්නේ නැතුව ඉන්නේ නැහැ. පැලවෙනවනේ. මේ පැලුණත් ගහ තමන්ට අවශ්‍ය විදිහට මුල් යවලා ඒ අවශ්‍ය ශක්තිය දරා ගන්න හදා ගන්නවා. දැන් මේ ඔය කුසිකාර්මෙන් කියන විදිහට දෙකේ දෙකේ තුනේ තුනේ වරවල් කපලා පොල් ගස් වල දාන්න නැතුව ගොඩ හිටවලා බලන්න. ඉතින් එකක් දෙකක් හරි පොල් ලැබත්තේ කොහොමද වර්ධනය කියලා බලලා වෙනස් වෙන්න. එතකොට ඔය අනුම්මත යැපෙන එක නැතුව තමන්ටම තමන්ගේ දේවල් කරගන්න පුළුවන්. ඒක තමයි කරන්න ඕනි ඉස්සෙල්ලාම. ගොඩක් ස්තුතියි නම් බලන්න අලුත් දෙයක් කරලා. මේවා ඉතින් අපේ සීයලා අච්චර කරපුවා. ඉතින් අපි හොයාගත්තුව නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ ඔබ හිටේක ගස් ගොඩ කුසිකර්ම අමාත්‍යංශයේ වල දාන්න කියන්න කලින්
අවුරුදු 50 පැනපු ගසුත් තියෙනවා. අපේ වත්තේ තාම කිසිම ගැටලුවක් නැහැ, හොඳට ගෙඩි හැදෙනවා. අය ගොඩක් ස්තුතියි නේද.